අපි දන්නවා මේ වන විට ජාතික ජන බලවේගය සමග අපේ රටේ විශාල ජනතාවක් බලාපොරොත්තු සහගතව එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි දන්නවා ලංකාව තුළ විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන් රැසක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් තමන්ගේ කලා නිර්මාණ වගේම කලාකරුවාගේ දේශපාලන භාවිතය පටු දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගන්නවා වෙනුවට අපේ රටේ ජනතාව පීඩා විදින මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට විදේශගතව ජීවත් වෙමින් අපට ශක්තිය විශේෂයෙන්ම අපගේ මේ වැඩසටහන් වල කලා කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන්ම අපට සහාය ලබා දෙන අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමික සිරිමානට මා ආරම්භ කරනවා මීළඟට වේදිකාව ආමන්ත්‍රණය කිරීමට. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. පූජකතුමා ඇතුළු විමල් රත්නායක සහෝදරයා සුදත් අධිකාරී සහෝදරයා ඇතුළු මේ ඇවිල්ලා ඉන්න මේ අපේ රටට ආදරය කරන හැම දෙනාගේම අවසරයි. මම ලොකු කතා කරන්න දන්න කෙනෙක් නෙමෙයි, පොඩ්ඩක් ගායන හැකියාවක් තියෙන කෙනෙක්. නමුත් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි පොඩි වෙලාවක් ඇතුළත කියන්න ඕන කියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. දැන් ඉස්සරලා කතා වුණා මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය සහ අවුරුදු 75ක් තිස්සේ මේ ආපු අපි ආපු ගමන අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඒ අරගෙන ආපු ක්‍රමයම තමයි මාත් ඒ ගොඩේම හිටපු කෙනෙක්. ඒක නිසා මම 2015 වෙනකන් එතන ඉඳලා මොකක් හෝ පෙර පිනකට මට ඇස් පෑදිලා මම මේ ඒ වෙනකොට ඇත්තරම මේ මම ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි මම හොයන්න ගත්තා. මම ගොඩක් දේවල් හෙව්වා. මම කැමැති වෙච්ච පක්ෂයක් නෙමෙයි ඒක. පොඩි කාලේ ඉඳන් අපි දැකපු දේවල් එක්ක අපිට ගෙවල් වලින් ආපු පරිසරයෙන් අපිට කියපු දේවල් ඒවත් එක්ක අපේ ඔළුවේ විස බීජ තමයි ගොඩක් තිබුණේ. හැබැයි මොන හේතුවක් නිසා හෝ මම ඒක ගැන හොයන්න ගත්තා. මොකද්ද මේ මේගොල්ලෝ මේ කියන්නේ? අපි කවදාවත් අහන්නේ නැහැ කියන දේවල් දැක්කොත් එහෙම ටීවී චැනල් එකක් මාරු කරනවා. ඒක අහන්න පෙළඹුණා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේගොල්ලෝගේ වෙච්ච වැරද්ද? ඒ වැරද්ද උනේ මොකක් නිසාද? අපි දකින වැරද්දක් විදියට ඒව ගැන හැදෑරීමක් කරා. ඒ හැදෑරීම ඔස්සේ මට තේරුණා අපිට මේ එළියෙන් බහුතරයකට පේන දේ නෙමෙයි ඇත්තටම මේගොල්ලෝ ඇතුලේ තියෙන්නේ කියලා. එළියේ තියෙන තනිකර කළු රූපයක්. හැබැයි ඇත්තටම බැලුවහම ඒක නෙමෙයි තියෙන්නේ කියන එක මට තේරුණා. ඊටස් මම තව හොයන්න ගත්තා. ඇයි මෙහෙම පක්ෂයක් හැදුනේ? රෝහණ විජේවීර කියන්නේ කවුද? මොකද්ද හේතුව මෙහෙම එකක් ගොඩනගන්න? ඊට පස්සේ තමයි මට ඇත්තටම තේරුණේ අපි කියන්නේ මම, ඒක අපි හැමෝටම පොදුයි, අපි වැරද්දේ ඉන්න තාක්කල් අපිට හරි දේ මොකද්ද කියලා පේන්නේ වැරදි විදියට. මම ඉඳලා තිබුණෙත් වැරදි තැනක කියන එක එදා මට හිතීලා මට එදා මං ගැන ලැජ්ජාවක් ඇති වුණා. එදා සිට තමයි මම ලංකාවේදී ඇත්තටම කවදාවත් මං දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කිසිම අවස්ථාවක මං වේදිකාවට නැගලා නැහැ. මම ගායනය විතරයි කරලා තියෙන්නේ. නමුත් ඉතාලියට එන්න වුණෙත් මට මේ දේශපාලනික ප්‍රශ්නයක්ම නිසා තමයි. ඒක 2019 මේ බලය වෙනුවෙන්, ඒක අපි හැමෝම දන්න දෙයක්, මේ දැන් ඒවා ඉතින් නඩු ගියේ නැති වුණාට හැමෝම දන්න දෙයක් නේ මේක මේ බලය වෙනුවෙන් තමයි මිනිස්සුම මැරුවේ කියන එක. ඒ දේ නිසා අපිට සංගීත ශාස්ත්‍රයේ බොහෝ පිරිසකට අපේ සම්පූර්ණයෙන්ම ආදායම නැත්තටම නැති වෙලා ගියා. ඒ වෙලාවේ 2019 මම ඉතාලියට සැරින්සරේට ඇවිල්ලා මෙහි තියෙන ෂෝස් කීපයකින් හම්බ කරගෙන ලංකාවට ගිහිල්ලා එහෙම තමයි මම ජීවත් වුණේ. ඒක මම විතරක් නෙමෙයි, අනිත් බෑන්ඩ්ස් වල අනිත් ආටිස්ට්ලාට
හැමෝටම පොදු වෙච්ච දෙයක්. එහෙම දෙවනි වතාවට ආපු වෙලාවේදී මට යන්න බැරුව මෙහි කොවිඩ් නිසා මට හිර වුණාමව ඒ හිටපු ගමන තමයි මම තාමත් මේ ඉන්නේ. ඒ ඉන්න අවස්ථාවේදී මට අවස්ථාව ලැබුණා මුලින්ම පෙබරවාරි මාසෙදී ජාතික ජන බලවේගයේ වෙනුවෙන් කතාවක් කරන්න මගේ ජීවිතේ පළවෙනි වතාවට. ඉතින් මට කියන්න අවශ්‍ය අපි මේ හැමදෙනාම මේ මෙතන මේ රටට හෝ වෙනත් රටකට අපේ රටෙන් ඈත් වෙලා ඇවිල්ලා ඉන්නේ ඇයි? අපේ රටේ හරි ක්‍රමවේදයක් හරි විදියට අපිට දේවල් උපයා ගන්න ක්‍රමයක් තිබුණා නම් කිසිම කෙනෙක් ආසාවෙන් දාලා යනවද පිටරටකට? අපි කොච්චර අමාරුවෙන්ද නැවත ලංකාවට යන්න ටිකට් එකක් දාගන්නේ? එහෙම නැත්නම් ටිකට් එක විතරක් දාගෙන හරියන්නේ නැහැ. ලංකාවේ ගිහිල්ලා දැන් වියදම් කරන්න සල්ලි තියෙන්නත් ඕන. ගොඩක් අපේ අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා, සහෝදර සහෝදරියන්ගෙන් ඈත් වෙලා, නෑදෑයෝ අපේ හිටපු අපේ පොඩි කාලේ අපේ හිටපු මේ පරිසරය, සංස්කෘතිය අපි ඒකෙන් ඈත් වෙලා අපි මේදී සල්ලි හම්බ කරනවා තමයි. අපි ගොඩක් අය එන්නේ තමන්ගේ පෞද්ගලික දියුණුව බලාපොරොත්තු වෙන, තමන්ගේ මොකක් හරි ඩ්‍රීම් එකක්, සිහිනයක්. ඒ සිහිනය අපේ රටේදී සාක්ෂාත් කරගන්න පුළුවන් නම් කවුරුවත් මම හිතන්නේ මේ වගේ රටකට එයි කියලා. මම මේ කියන්නේ මේ රට හොඳ නෑ කියන එක නෙමෙයි. නිකමට හිතලා බලන්න මේ වගේ රටකට අපි ඇවිල්ලා දැන් මමත් විඳපු දේවල් අපි පර්මෙස්සෝ දි සොජෝර්න එක හදාගන්න ડોකියුමන්ට්ස් අරගෙන ගිහිල්ලා වචනයක්වත් සමහරක් විට ග්‍රාසිය කියන එකයි ප්‍රේගෝ කියන එකයි ওই චුට්ටයි චාවෝ ওই ටික විතරයි දන්නේ. ඒ ටික දැනගෙන ගිහිල්ලා මේ රටේ මිනිස්සු අපිට කොච්චර උදව් කරනවද ඒ ડોකියුමන්ට්ස් හදලා දෙන්න. හැබැයි අපි අපේ එම්බසියකට ගියාම අපේ අය අපිට කොච්චර උදව් කරලා තියනවද? මේ රටේ මිනිස්සු අපි කතා කරන්නවත් දැන් නැතුව අපිට උදව් කරනවා. බලන්න කොච්චර මනුස්සකම කියලා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ රටේ. ඇත්තරම සමහර අය කියනවා අපි මේ රටට ණය ගැතියි කියලා. ඒක ඇත්ත. මොකද ඉගෙනගත්තු දේවල් තියෙනවා සහ හම්බ කරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ භෞතිකව. හැබැයි අපෙන් ගොඩක් දේවල් තියෙන්නේ අපෙන් ඈත ගොඩක්. ඉතින් මේ විදියට මෙහෙම වැඩ කරගන්න පුළුවන්කමක් තියෙනවද අපේ රටේ? තිබුණද? එහෙම තිබිලත් නැහැ. කොහේ හරි තැනකට යනවා නම් අපි අඳුරන කෙනෙක්ව අල්ලගෙනම තමයි යන්න ඕන. පොලිසියට ගියත් එහෙමයි. වෙනත් දෙපාර්තමේන්තුවකට ඕනම තැනකට ගියාම එහෙමනේ. මෙහෙම එකක් නැහැනේ. උදාහරණයක් මං කියන්නම්. මගේ එකම නංගි, එයා ඩිග්‍රී එක අරගෙන 2008 එතකොට මම ටිකක් ඒ වෙලාව ඒ කියන්නේ ජනප්‍රිය වෙච්චම අලුත මට නංගි නම් කියනවා එයා ඩිග්‍රී එක අරගෙන අයියා මම ගියා ඉන්ටර්විව් එකට මට ඉඳන් කිව්වා මේ හෙට උනත් රස්සාව දෙන්නම් නිල් බලකායේ ඉන්නවා කියලා ලියුමක් අරගෙන දුන්නොත් කියලා. මං කොහොම එහෙම කිව්වද කියලා. රස නංගි නංග ඔව් එහෙම කිව්වා ඔයාට පුළුවන් නේ මේ ඔයාට කෝල් එකක් දෙන්න විතරනේ තියෙන්නේ කියලා. ඇත්තට මේ හැකියාව මට තිබුණා. ඒ කියන්නේ මං කාත් එක්කවත් මේ ගනුදෙනුවක් තිබිලා නෙමෙයි. මොකද නිතර දෙවේලේ ওই දෑයට කිරවල ෂෝස් වලදී නාමල් රාජපක්සලව එහෙම හම්බ වෙන කෙනෙක්. හලෝ හායි එච්චරයි. ඉතින් එයාට කෝල් එකක්වත් දීලා එහෙම නැහැ. ඇත්තටම මට කෝල් එකෙන් වැඩේ කරගන්න තිබුණා. හැබැයි මම කරේ නැහැ ඒ වැඩේ. එහෙම කරපු නැති හිසා තමයි මං කොන්ද ගලින් තියාගෙන මේ වගේ තැනකට ඇවිල්ලා මං කතා කරන්නේ. හැබැයි මතක තියාගන්න ඒ මගේ එකම නංගි. නංගිගේ මුළු ජීවිත කාලයම තීරණය වෙන රැකියාවක් වෙනුවෙන්වත් මං එහෙම කරේ නැහැ. හැබැයි අපිට වඩා අන්ත අසරණ කී දෙනෙක්ට එහෙම කරන්න සිද්ධ වෙලා තියෙනවද? කොච්චර අසරණයිද මිනිස්සු? ඒ තැනට ගෙනල්ලා තින්නේ මේගොල්ලෝ. මේක පෞද්ගලික දෙයක් නෙමෙයි, මේක මුළු ජාතික ප්‍රශ්නයක්.
हरिदे प्रश्न सिंगल दिमल मुस्लिम प्रश्न प्रश्न अति करेत ඒ සියලු දෙනා එකතු කරලා ඇති කරලා තියෙන ප්‍රශ්නෙන් අපි වික්ටිම්ස්ලා අපි තමයි ඒකේ නින්දිතයෝ හරියට හරි ඉතින් ඒක නිසා මම දන්නවා ගොඩක් අය මෙතන ඉන්නවා වෙනත් පක්ෂවලට මම වගේම මීට කලින් ඡන්දේ දීලා දැන් තීරුම් අරගෙන හෝ අඩුම තරමේ අර එල්ලෙන්න වැලක් නැතුව දැන් මේ ඉන්න මේකේ හරි එල්ලිලා බලමු කියලා හරි ඉන්න අයත් ඉන්නවා කමක් නැහැ අපි සියලු දෙනා එකතු වෙලා මේ වැඩේ කරමු මොකද මෙතනින් එහාට අපිට යන්න මෙතනින් උඩට ආවට පස්සේ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ නේ මතක තියාගන්න වන්දි බට්ටේ එහෙම නැත්තම් කොඳු නලාගෙන ඉන්න අය නැත්තට නැති වෙන්නේ නැහැ කිසිම රටක ඒ ප්‍රමාණය රටෙන් රටට ලෙවල් එකක් විදිහට වෙනස් වෙනවා විතරයි ඉතාලියේ වුණත් දේශපාලනිකව එකම පක්ෂයක් බදාගෙන ඉන්න අය ඉන්නවා ඉතාලි ජාතිකයෝ ඉන්නවා ඒ ප්‍රමාණය අඩුයි ලංකාවට සාපේක්ෂව ඉතින් මම මේ නිශ්චිත මොහොතේ මම කිව්වා අර මම ඉස්සෙල්ලා හැදෑරීමක් කරා කියලා ඒ හැදෑරීමෙන් පස්සේ මට දේවරණා මම දැකපු අර ජනප්‍රිය සංස්කෘතිය දේශපාලනේ නෙමෙයි ජාතික ජනබලවේගී තියෙන්නේ කියන එක ඒක නිසා මම හැම දිනාටම ආරාධනා කරනවා අපි මේක කටින් කට යවමු රටින් ඈත් වෙලා ඉන්නකොට තමයි අපිට රටේ යගේ ගොඩක් දැනෙන්නේ අපේ සංස්කෘතිය අපි හිටපු පරිසරය අපිට මෙහි සමාරක් විට ලැබෙන්න පුළුවන් අපි අවුරුදු ගානක් ගියාට පස්සේ සිටිසන්ෂිප් එක ලැබෙන්න පුළුවන් නමුත් මේ රට කවදාවත් අපේ වෙන්නේ නැහනේ අපි හැමදාම අපේ ලින්ක් එක තියෙන්නේ අපේ සම්බන්ධතාවයේ තියෙන්නේ අපේ ඒ රටත් එක්ක කී දෙනෙක් ඉන්නවද එහෙම සිටිසන් හම්බ වුණාට ඒ මතකයත් එක්ක ජීවත් වෙන ඉතින් මම දැන් වැඩි වෙලා ගන්න නැහැ සමා වෙන්න ඕන මේ මම මේ ලෑස්ති කරගෙන ඉන්නවා ගීතයක් ඔයි කියපු දේවල් වලට අදාළව මේ ගීතය ඇත්තරම මේ විශාරද ආචාර්ය නන්දමාලනී මහත්මිය ගායනා කරපු ගීතයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනය කරපු සහ එච්.එම්. ජයවර්ධන මහත්මයා සංගීතවත් කරපු ගීතයක් මේක කියන්නේත් ඒ මම කියපු කතාවම තමයි වැඩේ තියෙන්නේ අපිට දැන් තේරෙන්න කලින් ඒ කාලේ ඒ ලෙවල් එකෙන් ඒ කාලේ හැටියට ඒ තිබ්බ ලෙවල් එකෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාට තේරිලා තියෙනවා මේ කතාව අපි අහමු මේ සින්දුව මං ගායනා කරන්න මොනිටර්ස් පොඩ්ඩක් වැඩි මට පොඩ්ඩක් අඩු කරලා දෙන්න මොනිටර් එක
මල්ලත් මුණත් සුවඳත් ඇති මලක් නොවේ සඳක් මුණත් පස රොසිමක සඳක් නොවේ රටක් මුණත් මගේ රට වැනි රටක් නොවේ जयवा मगे मातृभूमि जयवा बहुत स्तुति से आई बहुत